ඒ සිද්ධි දවසම එදා රෑ මට කතා කර අර මෞලවි නිස්තාර් කියන්නේ මේක සහරාන් නෙමෙයි නිස්තාර් ඒ නිස්තාර් මෞලවිතුමා කිව්වා ලියුමක් මට එවලා තිනවා ඒ ලියුමත් මම ඔබතුමාලට ඉදිරිපත් කරන්නම් එතුමා කියන්නේ මාව සහරාන් කියලා කියලා ඒක ස්වාමි වහන්සේ මේ මේ අදාළ මාධ්‍යේ නාලිකාවෙන් පෙන්නනවා මම සහරාන් නෙමෙයි මම නිස්තාර් කියලා එතුමා කියලා නිට්ටම්බෝ පොලිසියටත් කියලා පෙමිදලා දාලා තියෙනවා මම මගේ පින්දුර දාලා සහරාන් කියලා කියනවා කියලා. ඊයේ පෙරේද ගිහිල්ලා කොළඹ පොලිස් මූලස්ථානටත් ගිහිල්ලා එතුමා පෙමිදලා කරලා තියෙනවා මම සහරාන් නෙමෙයි මම නිස්තර් කියලා. මේ නිට්ටම්බෝ පොලිසියට දාලා තියෙනවා කොළඹ මූලස්ථානට දාලා තියෙනවා. මේ වගේ බොරු චෝදනාවක් මේගොල්ලෝ අර නිස්තර් මෞලිතුමාගේ පින්දුර පෙන්නලා සහරාන් උත්තක මම හිටියා කියලා පෙන්නනවා. මොන මාධ්‍යවලද ඔක තිබුණේ? ඒක මේ හොඳට පේනවා මේ මාධ්‍ය. ඔබතුමාට ඉලක්කය කළාද මේ පේන විදිහට ප්‍රතික්ෂේප කරන විදිහට යම් ප්‍රහාරයක් එල්ල කරනවා චරිත ඝාතනය කිරීම. වෙහිකල් ගන්නවා කියනවා අනිත් පැත්තේ ඉන්න තැන කියනවා. තව තැනක් මෙතන තියෙනවා අලාවුද්දීන් මහතාගේ දියණිය සහ ඔබේ මවගේ සහෝදරෙක් කියලා. මේ ඔක්කොමත් සමග ඔබතුමා මේ ඒ සම්බන්ධයෙන් මොකද උත්තරයක් දෙන්න පුළුවන් මගේ සහෝදරයෙක් මගේ අම්මාට සහෝදරෙක් නැ මගේ අම්මාට තව සහෝදරයෙක් කෙනෙක් හිටියා මෙරුණා සහෝදරෙක් නැ ඒක අසත්‍ය චෝදනාවක් ඒක අදාළ മന്ത്രിවරයා ඉල්ල කරා ඒකත් ලොකුවට මාධ්‍යෙන් ගියා මගේ ඒ අර දෙමට කොට සිද්ධියට මෙරුණේ අලාවුද්දීන්ගේ දුව නෙමෙයි දියණිය නෙමෙයි අලාවුද්දීන්ගේ දුව නෙමෙයි අලාවුද්දීන්ගේ දුව ජීවතුන් අතර ඉන්නවා ජම්බියානෝ කියලා මාත්‍යා බොරු කියලා තමයි ගිහින් තියන්නේ. නමුත් මේ මරාගෙන මෙරණ බෝම්බත් එක්ක සම්බන්ධච ලේඩි කවුද කියලා මමත් දන්නේ නැහැ. නමුත් මගේ අම්මාගේ සහෝදරයාගේ දුව කියලා කියපේක අසත්‍ය චෝදනාවක්. ඉතින් මේ සම්බන්ධයෙන් චරිත ඝාතන කිරීම වැඩපිළිවෙල තිබෙන නිසා මේ එකකටවත් විරුද්ධව නඩු අරන් නැද්ද? මේ සම්බන්ධව මම ඉන්දර් වාසිය වෙලා තියෙනවා අදාළ මන්ත්‍රීවරයාට. උසාවියට මම නඩු පවරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ගොඩාක් තියෙනවා හැමදාම මාධ්‍ය ඕපන් කරාම නාලිකාව හැමදාම එක බොරුවක් හරි කියනවා මං ගැන දැන් මේ වගේ සිංහල බෞද්ධ රටක ඇමතුමා ඔබතුමා මුස්ලිම් නායකත්වය දරන පක්ෂ නියෝජනය කරන අපිට පෙන්වන්න පුළුවන් මේ වගේ ත්‍රස්ත ක්‍රියා තුලින් කරපු වැඩපිළිවෙල අප්‍රේ මාසේ 21 වෙනිදා මේකේ කතෝලික සහ බෞද්ධ හින්දු අය සහ මුස්ලිමත් නැති වුණා මෙවැනි දෙයක් ආයිත් ඇති නොවන විදියකට වැඩපිළිලක් ඔබතුමා හිතන්නේ කොහොමද අපි කරන්න අවශ්‍යන්නේ ඔබතුමා ප්‍රබල චරිතයක් වෙලා තියෙනවා මේක සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන්ද කොහොමද කොයි ආකාරයෙන්ද මේ ත්‍රස්ත ක්‍රියා ආයිත් ඇති නොවන විදියකට කටයුතු කරන්න පුළුවන් ඔබේ දායකත්වය දෙන්න පුළුවන් රටකට ත්‍රස්තවාදයේ මම හිතන්නේ ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු 225න් වැඩිය බටකාපු මන්ත්‍රීවරයා මම තමයි වයස 18 කාලයේදී මම අතුළු මගේ සමාජයේම ත්‍රස්තවාදී අපේ ගමෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා ඒ ප්‍රදේශෙන් එළවලා දෙන්නවා. අපි ඉන්දියාවට යන්න පුළුවන් කිලෝමීටර් 20යි තිබුණේ. බෝට්ටුවල තමයි අපි මන්නාරමෙන් පිටතුනේ. අපි අපිට බෝට්ටුව බාරේ ඉන්න අය හුවා ඉන්දියාවට යනවද කල්පිටියට යනවද කියලා තමයි ඒ කාලේ ඇහුවේ. ඒ නිසා අපි ඉන්දියාවට ගිය නැහැ අපි ආවේ කල්පිටියට. අපේ රට ගැන තිබිච්ච ආදර නිසා අපි කල්පිටියට ලක්ෂයක්ම අපි අනාථ වෙලා ආවා. අවුරුදු ගාණක් කඳවුරවල දුක් වුණා. ඒ නිසා මම දන්නවා මේ ත්‍රස්තවාදය ඒකෙන් වෙන වේදනාව ජීවිතයේ අපේ කොච්චර අපේ මුහුද එනකොට වයසක අම්මා වයස එකමාරක් දරුවා අතෙන් තියාගෙන ආපු අම්මා බෝට්ටුවේ ඉඳලා බබා මුහුදට ගිය වැටුනේක අම්මා දන්නේ නැහැ රෑ. ඒ වගේ ලොකු වේදනාවකින් මම අතුළු අපේ සමාජයේ දුක් වුණා මේ ත්‍රස්තවාදය නිසා. ඒ නිසා 2009 සාමයේ ලැබුණාට පසු අපේ ෆීල්ඩ් මාස්ටර් සත්පොන්සේකා මහත්මයාගේ නායකත්වයෙන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශය අපිට තමුගේ ජීවිතේ පූජා කළා අපිට සාමය ලබා දුන්නා. ඒ සාමය රැකගන්න මම ඇමතිවරයා හැටියටත් මම උපරිම ඒ කාලේ නැවත පංචිකින් ඇමතිවරයා හැටියට හමුදාව සමග එකතු වෙලා බිම්බෝම ඉවත් කරන වැඩ ඉඳලා ලක්ෂ 3ක් අනාථයෝ පාලනය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒ ඒ බාර කටයුතු හමුදාවත් එක්ක එකතු වෙලා මගේ අමාත්‍යාංශයට තමයි බාර දීලා තිබුණේ. ඒ සියලුම ජනතාව පදිංචි කිරීම වැඩ ඇතුළු ඒකෙන් පසුවත් අපි මුළු ලංකා ලෝකයටම මං ගිහිල්ලා අපි රටගෙන
අපි රටේ සංචාරය ගැනත් ලොකු වැඩපිළිවෙලක් මේ අමාත්‍යාංශේ මම ගිය ආණ්ඩුව කාලෙත් කරපු නිසා මම උපරිම මේ රට වෙනුවෙන් කැපවෙච්ච එක්කෙනෙක්. ඒ නිසා අපේ රට ඇතුළට මේ ත්‍රස්තවාදී ආපු දවසේ ඉඳලා අපේ අහිංසක ජීවිතය 250කට වැඩි ජීවිතයක් අපිට නැති වුණා. 500ක් වගේ තව තුවාල වෙලා ඉන්නවා. ඒ නිසා මේක අපේ රටට ලොකු හානියක්. මේ වැඩි පිරිසක් උලම මෞලවිතුමන්ලා ඉන්නේ. එතුමාත් ලෑස්ති වෙලා ඉන්නවා මේ 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 ත්‍රස්තවාදී තුරංගරන්න උපරිම සහයෝගය දෙන්න. මේ එතුමා ළඟදී අපි හම්බෙච්ච වෙලාවදී මුස්ලිම් මන්ත්‍රීවරු හම්බෙච්ච වෙලාවදී එතුමාල්ලා මේ මේ ISIS එකට විරුද්ධව කරපු සටන ඔක්කොම අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා එතුමාල්ලාවත් සම්බන්ධ කරගෙන බෞද්ධ ආගමික නායකයෝ, කතෝලික ආගමික නායකයෝ, ඒ වගේම ඉස්ලාම් ආගමික නායකයෝත් එකතු වෙලා, ඒ වගේම දේශපාලකයෝ දේශපාලන වාසිකයන් නැතුව දැන් මට විරුද්ධව විශ්වාසමං යෝජනාව එල්ල කරලා තිබුණ චෝදනා 10ම බොරු චෝදනාව. නමුත් චෝදනාව බලනකොට ඒවා බරපතල චෝදනාව, ත්‍රස්තවාදයට සම්මත වෙන චෝදනාව. ඒවා චෝදනා එල්ල කරපු අය විශ්වාසමං යෝජනාවට අසං කරපු ශිරදනාමේ වගකීම තමයි පොලිසියෙන් දෙනුදිමක් කරා ත්‍රස්තවාදයට සම්බන්ධ වැඩපිළිවෙල වලට සම්බන්ධ වෙලා රිෂාඩ් ඉන්නවා නම් එවිල්ලා කියන්නේ කියලා. වෙන කාටත් ඇමතිවරු පිටතර කාලේම හිතන්නේ නිදාසයෙන් පසුව එක ඇමතිවරයාටත් ඒ විදියට නම් කියලා එවිල්ලා පෙමිල්ලක් කරන්න කියලා කිව්ව නැහැ. මට ඒ වගේ කිව්වා. මගේ නම කියලාම කිව්වා. එහෙම විශ්වාසම යෝජනාවට අසං කරපු මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නේ කර අනිතා කියලා පෙමිල්ලක් කරුවා නැහැ. නමුත් මම කියන්නේ මේක දේශපාලන වාසියට ගන්න නැතුව අපිට රට තිබුණොත් තමයි දේශපාලනය කරන්න පුළුවන්. අපේ මේ මව් රටගෙන අපිත් හරි ආදරේ. මේ රට රට ඇතුළ ආයි ත්‍රස්තවාදයක් අපිට ඕන නැහැ. මේ ත්‍රස්තවාදයේ අපිට මූණ දෙන්නත් බෑ. එයි අවුරුදු 30 යුද්ධය නිසා මට වඩා ෆිල්මාස සත්පොන්සක මහත්මයා මේ නායකත්වයක හමුදාවට දුන්නේ නිසා එතුමා දන්නවා. මේ ත්‍රස්තවාදයේ තව මේ ත්‍රස්තවාදයට නායකයා කවුද කියලා දන්නේ නැහැ. අරමුණ මොනවද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ ඔගේ මේ මේ සම්බන්ධ වෙච්ච පිරිස බලනකොට අපිට හිතාගන්න බෑ මේක කොහොමද මේගොල්ලෝ ඒකට සෙට් වුණා කියලා. ඒ නිසා මේක මේක සම්පූර්ණම තුරන්කරන්න අපි සියලු අධ්‍ය මාධ්‍යෙන් කිව්වා මගේ සහෝදරයාව අත්වටංගොට ගත්තා කියලා කිව්වා. මගේ සහෝදරයාව අත්වටංගොට ගත්තා කියලා දිවයින පත්තරෙන් කියන්න ඕන. අත්වටංගොට ගත් රිෂාඩ්ගේ මල්ලි ප්‍රශ්න කර මුදාහෙරි. පාස්කු ඉරිදා සිදු ප්‍රහාරෙන් සම්බන්ධයෙන් ඊයේ 27 වෙනිදා පත්තරෙන් දාන්නේ යුද හමුදාව විසින් අත්වටංගොට ගත් ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු පොලිස් ප්‍රශ්න කිරීමලින් අනතුරුව මුදාහැර ඇත. ඒක 27 වෙනිදා මේ සිද්ධි වුණා කියලා තමයි දාන්නේ. නමුත් මගේ සහෝදරයා අත්වටංගොට ගත්ත නැහැ. මන්නාරම තාරාපුරම් කියලා ගම්මානයක් තියෙනවා මගේ උපන් ගම. ඒ ගම්මානය සෝදිසු කටයුතු කරලා තියෙනවා 25 වෙනිදා. පොලිසිය හා හමුදාව එකතු වෙලා තමයි ඒ සෝදිසු කටයුතු කරලා තියෙන්නේ. ඒ වෙලාවදී මගේ සහෝදරයා වාහනෙත් එක්ක ඒ ගමේ ඉඳලා තියෙනවා. එතුමාගේ වාහනයත් චෙක් කරලා තියෙනවා. අපේ ගෙදරත් චෙක් කරලා තියෙනවා. මුළු ගම්මානයේම තියෙන ගෙවල් චෙක් කරලා අර අපේ සර්කිට් බංගලෝ එකක් තියෙනවා ඕකත් චෙක් කරලා තියෙනවා. චෙක් කරලා මල්ලිගේ වාහනය ඇතුළේ කිසි දෙයක් සැකකටයුතු දේවල් නැහැ කියලා සටහනක් කරලා යන්න කියලා තියෙනවා. මේක වෙන්නේ 25 වෙනිදා. මේ බලන්න මෙතන 26 වෙනිදා අද දරන ඇලර්ට් 26 වෙනිදා හවස 3:00 දාන දෙන්දමයි අල්ලගත්තා වගේ දානවා. දෙන්දමයි අල්ලගත්තා වගේ 26 වෙනිදා හවස 3:00 දානවා. ඒක දාන්නේ කොහමද? සාමාන්‍ය සෝදිසු කටයුතු කියලා නෙමෙයි දාන්නේ. මිනිස්ටර් රිෂාඩ් බදුද්දීන්ස් බ්‍රදර් taken into custody by the army over Sunday's attack and handed over to police for further questioning. Sri Lanka army kela dala adadarana .lk eka alert news alert pa 24 akna me pa 30 in basuwa danawa den damai allagatta wage danawa eken basuwa pa bagen aapow danawa update ekak danawa e madhyama minister Rishad Bathiudeen's brother who was handed over to police release after questioning. එහෙනම් සාමාන්‍ය පෑභාගයක තුළ ආමි අල්ලලා පොලිසියට දීලා ක්වෙස්චන් කරලා නිදහස් කරා කිව්වම සාමාන්‍ය මිනිහෙන්ට සැකයක් එනවානේ. ඇමතිවරයා සම්බන්ධ වෙලා තමයි මේ නිදහස් කරන්න ඇති කියලා සැකයක් එනවා. මේ පෑභාගයක් ඇතුළ BBC, CNN, අල්ජසීරා, ඉන්දියාව තියෙන NDTV ඔක්කොම නිවුස් වල යනවා
මේ ඉන්ඩස්ට්‍රි ඇන්ඩ් කොමර්ස් මිනිස්ටර්ස් බ්‍රදර් ඉන්වෝල්ඩ් ඉන් ද පාස මේ ඉන්සිඩන්ට් කියලා එනවා. දැන් මේක 26 වෙනිදා දානවා. සිද්ධිය වුණේ කියලා මේ සම්බන්ධව දිවයින පත්‍රෙන් දානවා. 27 වෙනිදා පාස් ඉරිදාවට සිද්ධියට සම්බන්ධව රිෂාඩ් බතුරුන් එමැතිවරයාගේ සහෝදරයාව අත්වරකට ගත්තා කියලා මේ පත්‍රෙන් මේ නිවුස් දානවා. නමුත් සිද්ධියක් වෙන්නේ මේ සෝදිසු කටයුතු, සාමාන්‍ය සෝදිසු කටයුතු, සියලුම ගෙවල් සෝදිසු කටයුතු කරා. මගේ සහෝදරයාවත් සෝදිසු කටයුතු කරලා තියෙනවා. අපේ ගෙදරත් සෝදිසු කටයුතු කරා. ඒක වුණේ 25 වෙනිදා දවල්. නමුත් ඒකෙන් පසුව මම මගේ හැම සම්බන්ධික ලේකම්තුමාගෙන් කිව්වා පොලිසියෙන් අහන්න ඇත්තටම මොනවද වුණේ කියලා. පොලිසිය වැඩ බලන පොලිස්පතිතුමා ලියුමක් එවනවා මට, මගේ සම්බන්ධික ලේකම්තුමාට. අමාත්‍ය රිෂාඩ් බතුරුදීන් මහතාගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජනමාධ්‍යෙන් ප්‍රචාර වීම. ඒ සම්බන්ධව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මගින් වාර්තාවක් කැඳවන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබත්තව 2019 ඒප්‍රල් 25 වෙනිදා මන්නාරම පොලිස් වසමේ තාරාපුරම් ප්‍රදේශයේ නිවාස හා පුද්ගලයන් පරීක්ෂා කිරීමත් සිදු කර ඇත. එහිදී වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයාට අයත් සංචාරක බංගලාවක් ඉදිරියේදී අංග WPKK3572 දරන ප්‍රාඩෝ ලෑන්ඩ් ක්‍රූසර් වර්ගයේ ජීප් රටේ පරීක්ෂා කර එම ජීප් රටේ සිටි හුසෙන් වීදි තාරාපුරම් ලිපිණයේ පදිංචි බදියුදීන් මොහමඩ් රිෆ්කාන්, ඒක තමයි මගේ මල්ලි සහෝදරයා, සහ රියදුර ලෙස සිටි කොණ්ඩච්චිය චිලාවතුර ලිපිණයේ පදිංචි අහමද ලෙබ්බේ අජීස් යන අයගේ ප්‍රශ්න කර ඇත. මෙහිදී වාහනයේ හෝ අමාත්‍යවරයාගේ සහෝදරයා බාරේ හෝ රියදුරු බාරේ කිසිදු සැකකටයුතු දේපලක් නොවියෙන් එම දෙදනාගේ ප්‍රකාශ සටහන් කර උදා හැර ඇත. මේක 25 වෙනිදා තමයි ඒක වුණේ. ඉහත වාර්තාව ඔබගේ දැනගැනීම හා සුදුසු කටයුතු සඳහා කාරුණිකව යොමු කරමි. CD වික්‍රමරත්න වැඩ බලන පොලිස්පති එතුමා අපේ සම්බන්ධ ලේකම්තුමාට එවපු ලියුම මම ඔබතුමාලට මන් දෙන්නම්. එයි මම මේක කියන්නේ මටත් පවුල ඉන්නවා, දරුවෝ ස්කූල් යනවා, අපේ පක්ෂයක් තියෙනවා, අපේ සමාජය මේ ත්‍රස්තවාදය කටයුතු වෙච්ච දවසේ ඉඳලා අපි වේදනාවෙන් මේ 250ම අපේ ජීවිතය, අපේ ජනතාවගේ වෙච්ච හානිය අපිට තාම දරාගන්න බැරුව වේදනාවක් අපි ඉන්න වෙලාවදී මේ වගේ බොරුවක් මම එයි මේම කරනවා කියලා අපි දන්නේ නැහැ. මාදි මේක කොයිද කියලා අපි පෙමිල්ලක් කරන්නේ, අපි කිව්වම දාන්නෙත් නැහැ. ඒ නිසා මේම කරලා හානියක් ඇති කරනකොට සාමාන්‍ය ජනතාව හිතනවා ඇත්තටම අපි සම්බන්ධයි කියලා හිතන කාරණයක් වෙනවා. ඒ නිසා මම මේක රෙකෝඩ් කරන්න කියලා කියනවා. මේ සම්බන්ධව අදාළ කට්ටිය ගෙන්නලා අහන්න කියලාත් මම කියනවා. ඒ වගේම අර සහරාන් කියලා මම සහරානුත් එක්ක තිබිච්ච පින්දුරු පෙන්නලා අර අර ස්වාමි වහන්ස අර මාධ්‍ය ඒ මාධ්‍ය අයිතිකාරයා හරි ගෙන්නලා අහන්න එයි එහෙම කරන්නේ කියලා. සහරාන් කියන්නේ මේ ත්‍රස්තවාදයක් ආලකන්නියා මේ රටට කරපු හානිය අපිට තාම අපි වේදනාවක අපේ රටේ ඉන්න සියලුම ජනතාව ඉන්න වෙලාවදී බොරු පින්දුරු පෙන්නලා මම සාරාණුත්තක ඉන්නවා කියලා පින්දුරු පෙන්නලා කියන එක සාධාරණ වැඩක් නෙමෙයි. ඒ නිසා මානසිකව මේක බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ වගේ තමයි හැම චෝදනාවක් එල්ල කරලා තියෙන්නේ. මම තව එකක් කියන්න ඕන දෙමළෙන් මම කියන්න කැමති. ඊට කලින් පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. එතන යන කලින් මේ පළවෙනිදා දිවයින පත්‍රයේ වාර්තා කරනවා ඩෙටනේටර් හයක් සමග රිෂාඩ්ගේ ලේකම් දැලේ. ඒක අත්තරන් කොටගෙන තිබෙන්නේ මන්නාරමේ ඉරුක්කුලම් පිට්ටි ප්‍රදේශයේදී ලේකම්වරයෙක් අත්තරන් කොටගෙන තියෙනවා කියලා. ඉරුක්කුලම් පිට්ටි මන්නාරම මගේ සම්බන්ධික ලේකම් එක්කෙනෙක් ඒ වගේ කවුරුවත් අත්තරන් කොට ගත්ත නැහැ කියලා මගේ ලේකම්තුමාගේ මේ වගේ අහනකොට එතුමා තහවුරු කරලා තිබුණා. මම දැන් ලියුම දුන්නා ඒකේ මාගේ සම්බන්ධික ලේකම් කවුද කියලා ඒ ලියුමෙන් පැහැදිලිව තියෙනවා. ඒ කනුන් කියන්නේ මගේ සම්බන්ධික ලේකම් නෙමෙයි, ඒකත් බොරුවක්. නමුත් එදා ඔබතුමාගේ ලේකම්තුමා කිව්වා එහෙම නම තියෙන කෙනෙක් සම්බන්ධ කරන ලයිට් නැහැ කියලා මේක කියෙව්වා ඔක්කොම ලයිස්තුව. නමුත් ඒ අර හනුන් කියලා මේ ප්‍රශ්න ආවට පස්සෙ මම සොයා බැලුවා බී වාර්තාව මම ගෙන්න ගත්තා. ඒ බී වාර්තාවෙන් තියෙනවා හනුන් කියන්නේ අප පක්ෂයෙන් හිටපු පළාත් සභා ප්‍රාදේශසභා මන්ත්‍රියෙක් කෙනෙක්. ලංකාව 200 400ක් විතර සැකපිට අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාව හිටියට සැකපිට තිබිච්ච ඔක්කොම අත්අඩංගුවට ගත්තා. ඒ සනුස් කියන එක නහනුන් නෙමෙයි, සනුස් කියන්නේ හිටපු ප්‍රාදේශසභා මන්ත්‍රී.
ඒ සිද්ධිය ගැන මම උසාවියෙන් නීතිඥ මාර්ගය මාර්ගෙන් මං ගත්තා විවාද. මෙතනම තියෙනවා සැකපිට එතුමාව අරගෙන පරීක්ෂණයෙන් පසුව එතුමා නිවැරදි කියලා ඔප්පුනාට පසුව යාව නිදාස් කරා කියලා තියෙනවා. එයා මගේ සම්බන්ධිකලෙක් නෙමෙයි. නමුත් මගේ පක්ෂයේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී 169ක් දෙන් ඉන්නවා මන්ත්‍රී වගේම හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී. එතුමා කිසිම සම්බන්ධයක් නැහැ කියලා මේ සැකපිට ගත්තා කියලා සැකපිටෙන් පසුව ගත්තට පසුව පරීක්ෂණවලදී එතුමා නිවැරදි කියලා තහවුරු වුණා කියලා මේ විවාර්තාව මම ගෙනාවා. ඒ සම්බන්ධව ඒකත් අතුල් කරන්න පුළුවන් නම් හොඳයි කියලා කියන ඕන නේද? ඒව උසාවියට වාර්තා වුණාට පස්සේ මාධ්‍යයේ පළ වුණාද මේක නිවැරදි කියලා? ඒකයි මං කිව්වේ ඒ මම පළ වුණේ නැහැ ඒක. ඊළඟට අර ඔබතුමාගේ සහෝදරියට අයිති වත්තල ප්‍රදේශයේ එඬේරමුල්ල ප්‍රදේශයේ නිවසක් ත්‍රස්තවාදීන්ට කුලියට ලබා දීලා තිබුණා කියලා වාර්තා වුණා. එහෙම දුන්නද? සියල් තුනක් මගේ සහෝදරීලා තුන්දෙනෙක් හිටියා. එක්කෙනෙක් කැන්සර් හැදිලා මෙරුණා. දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් ගුරුවරෙක්, එයා පුත්තලම ස්කූල්වල උගන්වනවා. තව එක්කෙනෙක් ඉන්නවා කැනඩාවල ජීවත් වුණ අවුරුදු 4-5ක් වෙනවා ගිහිල්ලා. එයා ස්වාමි පුරුෂයා පවුලත් එක්ක එහි ඉන්නේ. නංගිට ගයක් නැහැ වත්තල. නංගිගේ ස්වාමි පුරුෂයාගේ මහ ගෙදර, තාත්තාගේ ගෙදර තිබුණා. ඒගොල්ලෝ අවුරුදු 5කට පෙර එහි ඉඳලා ගිහිල්ලා ඉවරයි. දැන් ඒක වෙන සහෝදරයෙක්ගේ බාර තමයි ඉන්නේ. ඒ සහෝදරයා පාලකයා විදියට කූලියට දෙනවලු. මේ සිද්ධියෙන් පසු මම හොයා බැලුවා මොකද්ද ඇත්තටම උනේ කියලා. ඒ වෙලාව ඒ සහෝදරයා මගේ සහෝදරිගේ ස්වාමි පුරුෂයාත් පවුල එහෙ ඉන්න නිසා මේ ඒකින් පවුලක එක්කෙනෙක් පාලකයා විදියට වෙබ් අඩවියෙන් මේක මම දෙන්න පුළුවන් ikman.lk වෙබ් අඩවිය දාලා තියෙනවා. මේ ගෙදර ඇඩ්‍රස් එකක් දාලා ඒක කූලියට දෙන්න තියෙනවා කියලා දාලා තියෙනවා. ඒකෙන් රුපියල් 60,000ක් මාස කූලියට අවුරුදකට එකෙනෙක් අරගෙන තියෙනවා. ඒක නිකන් දීලත් නැහැ, ලීස් ඇග්‍රීමෙන්ට් එකක් අවුරුදකට අස්සන් කරලා තමයි බාර දීලා තියෙන්නේ. මේ ලංගාව තියෙන නෝමල් විදිය තමයි වෙබ් අඩවිය දානවා, නැත්තම් පත්‍රෙන් දානවා දාලා දෙන එක. ඒ විදියට දීලා තියෙනවා. ඒක නංගි දීලත් නැහැ, නංගිගේ ස්වාමි පුරුෂයා දීලත් නැහැ. ඒක දීලා තියෙන්නේ ඒ ස්වාමි පුරුෂයාගේ සහෝදරෙක් තමයි බාර මේ කෙවල් දීලා තියෙන්නේ. එයා තමයි දීලා තියෙනවා, පෙබ්‍රවරි මාසෙ දීලා තියෙනවා. ඒ නිසා ඒ ගෙදර මගේ අනුදැනුව උඩ නෙමෙයි මේක කූලියට දෙන්නේ. මගේ සහෝදරිගේ ගෙදරකුත් නැහැ මේක. සහෝදරිගේ ස්වාමි පුරුෂයාගේ මහ ගෙදරේක. ඒකත් මමත් එක්ක සම්බන්ධ කරගෙන මට මතකයි එක දවස මම අපේ ෆිල්ම් මාස්ටර් පොන්සේකා මහත්මයා කියලා තිබුණා. එතුමාට කෑම උයලා දුන්න එකනා තමයි එතුමාව මරන්න උදව් කරලා තිබුණා කියලා. අවුරුදු 5ක් එතුමාගේ නිවස කෑම උයලා දුන්න එක. එයා තමයි සම්බන්ධ වුණා කියලා එතුමාව මරන්න. ඒ නිසා ත්‍රස්තවාදීව එතුමාටත් හොයන්න බැරි වුණා නම් යාගේ ගෙදර හිටිය එක නාව ෆිල්මාස සල්පොන්සා කියන්නේ අපේ රටේම වීරෙක් රටගෙන මම කියන්නේ එතුමාටත් හොයන්න බැරි වුණා නම් එතුමාට අවුරුදු 5 කෑම උයලා දුන්න පුද්ගලයාව යාව මරන්න එයි කියලා. මේ නංගිගේ ස්වාමි පුරුෂාගේ මහ ගෙදර ඉක්මන් ඩොල්ට්ගේ පත්‍රෙන් දාලා දුන්න ලීස් ඇග්‍රීමෙන්ට් අවුරුදකට අස්සන් කරලා දුන්න ගෙදර මගේ අනුදැනුව වුණා කියලා කවුද හරි චෝදනාවක් එල්ල කරනවා කියන්නේ සාධාරණයක්ද කියලා මම අහන්න කැමතියි. ඒකට මම හිතන්නේ නැද්ද ඔය වගේ ඒ කියූපේට උත්තරයක් දෙන්න. ඒ වගේ ගෙදර කෝකියෙක් හිටියා. මම හමුදාවේ පස්වෙනියා ඉන්නකොට මගේ අනිත් කාර්ය මණ්ඩලයයි තමයි කෝකියා ගෙදරට ගෙනත් තිබ්බේ. මම එමිනියාගේ මූණවත් දැකලත් නැහැ. මම කුස්සියට යන්නේ නැහැ. ඉතින් එමිනියා මම හමුදාපති වෙන්න හමුදාවේ දෙවෙනියා ඉන්නකම් මගේ ගෙදර උයලා තිබුණා. ඊට පස්සේ ඇක්සිඩන්ට් එකක් වෙලා හමුදාපති වෙන්න මාස දෙකකට ඉස්සෙල්ලා එමිනියා ඇක්සිඩන්ට් එකක් වෙලා හමුදා රෝහලේ හිටියා. ඉඳගෙන තමයි හමුදා රෝහල ගාවට එල්ටිඩි ත්‍රස්තවාදීන් ගෙන්නගෙන තිබුණේ. ඒ පුද්ගලයා යාපනයේ ඉපදිච්ච කෙනෙක්, එල්ටිඩි සමාජිකයෙක්. හැබැයි යාපනයේ හිටව මුස්ලිම් ජාතිකයෙක්. ඒ කාලේ ඉඳලාම එල්ටිටිගේ ඉඳලා තමයි මගේ ගෙදරට කොහම රිංගගෙන් තියෙන වැඩ කරන්නේ. මම හමුදා මම යාපනයේ ආඥාපති ඉන්න කාලේ තමයි මම ගාවට ඇවිල්ලා තිබුණේ. හැබැයි මම දැකලා තිබුණෙත් නැහැ, මම දන්නෙත් නැහැ. මේ ත්‍රස්තවාදී ඔබතුමා කියපු විදියට දැන් ඒ ත්‍රස්තවාදීව වැරදිලා හමුදාවේ වෙන නිලධාරියෙක් ඝාතනය කරා නම් එහෙනම් මට එන්න තිබ්බ චෝදනාව මම ගෙදර තියන් ඉඳලා අවුරුදු 5ක් වෙන නිලධාරියෙක් ඝාතනය කෙරෙව්වා කියලා. ඉතින් ඒක හන්ද ඒවා එහෙම සම්බන්ධ කරන එක සමහරලාට මාත් පිළිගන්නවා. ඒකේ හරයක් නොතිබෙන්න පුළුවන් කියලා. මේ රිෂාඩ් ඇමැත්තුමා, ඔබතුමා හිතන්නේ නැද්ද මේ වැනි වාර්තා දිගින් දිගටම මාධ්‍යවල පළ කිරීම තුළ මුස්ලිම් දේශපාලන නායකයින්ගේ චරිත ඝාතනය කරමින් ඒ මුස්ලිම් නායකයින්
නුත් ත්‍රස්තවාදයට සම්බන්ධයි කීම තුල නේද මේ රටේ සිංහල මිනිස්සු මුස්ලිම් කඩසාපු ගිනි තියමින් සියලුම මුස්ලිම්වරු මේකට වග ගිය යුතුයි කියන මතයකට ඇවිල්ලා සියලුම ගිනි අර දෙවෙනි වටේ ඒ ගින්න මේව කරන්නේ මෙන්න මේවැනි වාර්තා දිගින් දිගටම එක එක පුද්ගලයන්ට විරුද්ධව මේ පළකිරීම තුල එක විදියකින් ඔබතුමා රජයේ ඇමතිවරයෙක් වීම අනිත් පැත්තෙන් ඔබතුමා සුළු ජාතිකයෙක් වීම ඒවා තමයි මේකට හේතු ඇත්තටම මේ වගේ ජාතින් අතර වෛරයක් ඇති කරන බොරු චෝදනාවක් එල්ල කරන සමහර මන්ත්‍රීවරු ඉන්නවා සමහර ආගමික නායකයෝ ඔබතුමාලට බලන්න පුළුවන් හැමදාම සමහර නාලිකාවල ඒ හතර පහ තැන තමයි සාදුලා ඉන්නේ ලංකාවේ ඉන්නවා ඇත්තටම බුදු ධර්මය බුදු දර්ශන වෙනුවෙන් කටයුතු කරන වැදගත් ස්වාමි වහන්සලා ඉන්න අතර හතර පහ තැනව කොන්දරාතුවට හය කරලා ඉන්න වගේම හැමදාම මාධ්‍යට වෙලා යාළගේ ප්‍රකාශ තමයි කරන්නේ මේකෙන් වෙන්නේ මොනවද මේ රට ඇතුළට මේ සිද්ධිය වුණේ පාස්කිරිදා සිද්ධිය වුණේ ඒප්‍රිල් 21 අපේ කාඩිනල් මල්කම් රංජිත් නැතුමාගේ එතුමා මේ රට ගැන ලොකු ආදරයක් තියලා තව කළු ජූලියක් එන්නේ නැතුව වළක්වන්න උත්පරිම එතුමා උදව් කරා. නමුත් මේ වගේ ප්‍රකාශයේ බොරු චෝදනාවක් මුස්ලිම් නායකයෝ එහෙම නැත්නම් වැරදි බොරු චෝදනාවක් මාධ්‍ය හරහා ගෙනියන නිසා තමයි මල්වාන කඩවල් ගිනි තිබ්බේ. ඒ වගේම මම මට කියන්න පුළුවන් ඒක ලේසියක් නෙමෙයි වෙන මේක මෙතන වුණා නිකවරටිය පණ්ඩුවස්නුවර වාරියපොළ කුලියාපිටිය බිංගිරිය කලාවත දුමෝදර කොටරාමුල්ල මිනුවංගොඩ මේ වගේ තැන්වල ගෙවල් 450-57කට හානියක් කරා මොත්ත ගෙවල් 171ක් කඩලා නාශ කරලා තියෙනවා ව්‍යාපාර බිස්නස් ස්ථානයේ 198ක් විනාශ කරලා තියෙනවා වාහනේ 70ක් නාස්ති කරලා තියෙනවා පොදු හිඩම් කොමන් හෝල් 4ක් විනාශ කරලා තියෙනවා 7 දෙනෙක් තුවාල වෙලා තිබුණා මේ එක්කෙනෙක් අර අමීර් කියන පුද්ගලයාව අසිත් කටට දාලා මරලා දෙන්න ඒ ඔක්කොම 300ක් කොල්ල එකතුලා තමයි කරේ දවස් දෙකක් ඇතුළත තමයි මේ සිද්ධි ඔක්කොම පෑ 30 විනාඩි පෑ 36ක් ඇතුළත තමයි මේ සිද්ධි ඔක්කොම උනේ මේ 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 සිද්ධිය ඇතිවෙන්න කාරණේ තමයි මේ වගේ බොරු චෝදනාවක් බොරු ජාතින් අතර වෛරයක් ඇති කරන කතාව කතා කිරීම බොරු චෝදනාවක් එල්ල කිරීම මේ මේවා ප්‍රකාශ කිරීමෙන් තමයි මේ වගේ සිද්ධියක් වුනේ ඒ නිසා වගකීමම ඉල්ලීම කරනවා මේ ත්‍රස්තවාදය 21 වෙනිදා ත්‍රස්තවාදී වගේ තමයි මේ 300කුත් ත්‍රස්තවාද කටයුතු තමයි කරලා දෙන අහිංසක මිනිසුවට ගිහිල්ලා ගහන එක සාධාරණත්වයක් නෑ මේ පණ්ඩුනොස් වල ඉන්න මිනිහා මේ සිද්ධියට සම්බන්ධ නෑනේ මේකේ සිද්ධියට සම්බන්ධ වෙච්ච පවුලට උප්පරිම දඩුවමක් දෙන්න සල්ලි දුන්නා අය මේකේ පිටිපස ඒකට ගෑවිච්ච සියලු දෙනාටම උප්පරිම දඩුව දෙන්න ඕන කියලා තමයි මම ඉල්ලීමක් කරනවා ඒකට උප්පරිම සහයෝගය අපේ සමාජයේ දෙනවා මේ වගේ අහිංසක මිනිසුට හානි කරන එක ගහන එක මරණ එක පල්ලි මයිතන්නේ 33ක් කඩලා තියෙනවා තාම 29ක් ආගම් කටයුතු කරන්න බැරි තත්ත්වෙන් තියෙනවා ඒ වගේ කරන එකෙන් යාලා බලාපොරොත්තු වෙනවා තව ජූලි 83 ජූලි වගේ එකක් රට අතුල ඇති කරලා මේ රට තව විනාශයක් ඇති කරන එක තමයි යාලාගේ අරමුණ වගේ අපිට පේනවා ඒ නිසා මම එහෙම ඡන්ද දෙනලත් රට තියෙන්න බෑ මේ රට අපේ රට අපේ රට රටට හානියක් නේ එතුමා මම ඔබතුමාලගේ පොඩි ඉල්ලීමක් කරනවා මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච අය ගැනත් සොයා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා මේක ගැනත් පරීක්ෂණයක් පවත්වන්න මේ ඒ වගේ අර අර සිද්ධියකට ගේවිච්ච සිරදනාටම දඩුවම දෙන වගේම මේක ගැනත් බලන්න ඕන කියලා මම ඉල්ලීමක් කරනවා ඔව් මෙතනට ආපු සාක්ෂිකරුවන්ගෙන් අපි විමසා සිටියා පහුගිය කාලය තුල මේ අරාබිකරණය වීමක් සම්බන්ධයෙන් සමහර ප්‍රදේශ ඔබතුමා දන්නවද මන්නාරම් ප්‍රදේශයේ එහෙම තැන් තිබෙනවා කියලා. දැන් ওই සමහර ගම් වලට නම් යොදනකොට පුවරු වල, පලක වල, ජාසිම් සිටි වල එවැනි අරාබි ලක්ෂණ ඉස්මතු වෙලා තිබෙනව නේද පහුගිය කාලේ. අරාබි රටවල් උදව් කරලා තියෙනවා නම් සමහර ගම්මාන හදන්න ගෙවල් හදන්න ඒ වගේම චයිනා, ඉන්දියාව, ඒ වගේම දැන් සජිත් ප්‍රේමදාස එමතුමා ගෙවල් හදලා හැම ගමටම නම් තියාගෙන යනවා. ඒ වගේ නම් තියෙනවා ඇර අරාබි ක්‍රමය උතුරු පළාත කොහෙත් ඒ වගේ වෙලා නැහැ. එහෙම ගම්වලට ජාසිම් කියන්නේ ජාසිම් සිටි කියන්නේ ජාසිම් කියන්නේ සාමාන්‍ය අපේ නම් වලට තියෙන නම ජාසිම් කියලා මිනිසුගේ නමක් තියෙනවා. ලංකාව මුස්ලිම් අයගේ නමක් තියෙනවා ජාසිම් කියලා. නමේ නෙමෙයි තිබෙන්නේ අරාබි අකුරු පාවිච්චි කිරීමේ
අරාබි ලක්ෂණ පෙන්නුම් කිරීමට උත්සාහ කිරීමේ ප්‍රවණතාවයක් පහුගිය කාලේ තිබ්බ නේද? ඩැමතුමා මෙන්න මෙහෙම කියන්න. සිද්ධස්ථානවල තමුන්නාන්සලාගේ අරාබි පාවිච්චි කරාට කමන්නේ අපේ පන්සලෙත් මේ මේ පාලි භාෂාව පාවිච්චි කරනවා. ක්‍රිස්තියානි පල්ලියේ ලතින් භාෂාව පාවිච්චි කරනවා. මොකද ඒ ආගම්වල ඔරිජිනල් ලැන්ග්වේජ් එක ඒවා. නමුත් පාරවල්වල බෝඩ් ගහන්න බෑනේ අරාබි. මෙතන අරාබිකාරයෝ නෑනේ. මෙහෙ තියෙන්නේ සිංහලයි දෙමළයි ඉංග්‍රීසි භාෂාව ඕන පාවිච්චි කරගන්න. මමත් කියන්නේ අරාබි භාෂාවෙන් පාරවල්ට බෝඩ් දාන්න කියලා මමත් කියන්නේ. ඒක තමයි. මොකද අපි තීන්දු කරා මේ සිලෙක් කමිටි එක අපි තීන්දු කරා ඒ සියලුම බෝඩ් අයින් කරන්න මේ සිංහල දෙමළ නැත්නම් ඉංග්‍රීසි භාෂාව නැති අනිකුත් සියලුම මේවා අයින් කරන්නට ඕනේ. මොකද මේ අනිත් බෝඩ් අවශ්‍ය නැහැනේ. සිද්ධස්ථානයක තිබුවට කමක් නැහැ. ඒකේ මොකද තමුන්නාසලගේ කුරාණයේ මුලින්ම ලියලා තියෙන අරාබි භාෂාව. ඒකින්ද ඒකේ මේක තිබුණට කමක් නැහැ. අපේ පන්සල්වල තියෙනවා පාලි භාෂාව මේවා කරලා ගහලා තියෙනවා ඉස්සරහා. මොකද චර්චස් වල තියෙනවා පරණම චර්චස් වල ලැටින් භාෂාවෙන්. ඒ ඇරෙන්න පාරවල් වලට අවශ්‍ය නැහැ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ විදිහට ජීවත් වෙන ඔබතුමාලත් එහෙමනේ. ඔබතුමාත් මේ දුක් විඳගෙන කැම්ප් එකේ අවුරුදු 10ක් විතර ඔබතුමාත් සරණාගතයෙක් වෙලා හිටියේ මේ කාලගණනේ ජාතිවාදය නිසානේ. ඉතින් එතකොට අපි මේවෙන් ඉගෙනගෙන තියෙන පාඩම්. කට්ටියක් ඉන්නවා ඉගෙන ගන්නෙ නැහැ. මේ පාඩම් වලින් එක එක වැඩ කරගන්න හදන කට්ටිය. අපි පාඩම් වලින් ඉගෙනගෙන මේව නැති කරන්න හදන කට්ටිය වශයෙන් අපි ඔක්කොම එකව වෙලා ඉන්න ඕනේ එක 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 නීතියක් එක රටක් එක ක්‍රමයක් ඒ විදිහට අපි මේ රට යන්න ඕනේ. සමාජීය තියාගෙන. මමත් කියන්න කැමති පාරවලට අරාබි නමෙන් නම් කරන්න ඕනේ කියලා කියන එක සාධාරණයක් නෑ. ඒක සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව දාපුවාම ඒතියි. අරාබි අරාබි කොලෙජ් වලට අරාබි භාෂාවෙන් තමයි උගන්වන්නේ. ඒ කොලෙජ් වලට අරාබි අකුරු ඕන වෙනවා. නිකන් පාරට එන එක නම් ඒක ඕනේ නැති වැඩක් ඒක. ඊළඟට මේ තව මේ අන්තවාදයේ ව්‍යාප්ත වීමේදී ඔබතුමා දන්නවා දැන් තමිල්නාඩු තව්හීද් ජමාත් එකත් එක්ක මේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා. එතකොට දැන් ඔය මුසලි ප්‍රාදේශීය සභා සීමාවේ තිබෙන සිලාවතුරේ හමුදා නාවික හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනගිලා තියෙනවා. ඔබතුමා දන්නවා මේ පැත්තේ තමයි වැඩිපුර ඔය ජාවාරම් සිද්ධ වෙන්නේ. කුඩු ගේනවා, කේරළ ගංජා ගේනවා, හක්බෙල්ල ජාවාරම් සිද්ධ වෙනවා, මුතු ප්‍රශ්න සිද්ධ වෙනවා. එතකොට මේ මේ ආරක්ෂක තත්ත්වය සැලකිලට ගන්න ඕන නේද ජනතා පදිංචි කිරීමේදී? ශිලාවතුරේ හමුදා කඳවුරක් ඉස්සරහ තිබුණා. 1990 මුස්ලිම් අය එළවන්න ඉස්සරහ කඳවුරක් තිබුණා. ඒ ඉඩම තියෙනවා. හමුදා කඳවුරක් තිබුණේ, නාවික හමුදා කඳවුරක් තිබ්බ නැහැ. නමුත් යුද්ධයෙන් පසුව ලොකු නාවික හමුදා කඳවුරක් අක්කර 1000ක් අරගෙන මරිචිකටි ප්‍රදේශයෙන් හදලා තියෙනවා. මරිචිකටි ශිලාවතුර කියන්නේ උතුරු පළාත මුස්ලිම් ජනතාවට තියෙන එකම නගරයක්. ඒක මම හිතන්නේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි උතුරු පළාතෙන් මුස්ලිම් අය 85% ජීවත් වෙන්නේ. අනිත් ප්‍රාදේශ සභාවල 10%, 15% එහෙම තමයි ඉන්නේ. ඒ ශිලාවතුරය නගරය සම්පූර්ණම නාවික හමුදාව බාර දෙන් තියන්නේ. ඒ ජනතාවගේ පුද්ගලික ඉඩම් තියෙනවද? දැන් අක්කර 1000ක් නාවික හමුදා කඳවුරක් තියෙනවා. ආම් කැම්ප් එකකට තිබිච්ච ඉඩම් තියෙනවා. තව ශිලාවතුරෙන් කිලෝමීටර් එකක් එහා ඉඩමක් වෙන් කරලා තියෙනවා නාවික හමුදා කඳවුරක් පිටවන්න. එහෙම තියෙනකොට මේ ජනතාව ජීවත් වෙච්ච ඉඩම පල්ලිය පාසල් ළඟ තියෙන ඉඩම මේ ඉඩම අක්කර 22ක් වගේ ඉඩම ජනතාව තමුන්ට දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක ඒ ජනතාව තමුන්ගේ ඔප්පු තියෙන ඉඩ නිසා ඒක ඉල්ලනවා. ඒක ඒකයි තියෙන්නේ අර ආරක්ෂාවට විරුද්ධව නෙමෙයි යාලා ඉල්ලීමක් කරන්නේ. ඒ නගරයේ උතුරු පළාත තමයි තියෙන එකම නගරය තමයි අර ශිලාවතුර නගරය. මුතුමා දන්නවා ඇති ඒ කාලේ. ඒකයි යාලා ඉල්ලන්නේ. නාවික හමුදා කඳවුරකට අක්කර 1000ක් තියෙනවා මුල්ලි කොළම් වලයි. අර දිගටම කඳවුරු තමයි තියෙන්නේ. යුද්ධ තියෙන කාලේ ඔතන නාවික හමුදා කඳවුරු තිබුණේ නැහැ. තිබුණේ නැහැ. එක කඳවුරක් තිබුණා. හමුදා බටේ 150ක් පමණ ඉන්න කඳවුරක්. ඒ කඳවුර යුද්ධ ඉවරනාට පස්සේ ආපු කඳවුරක් තමයි. පස්සේ තාපව ඉඩම් අත්පත් කරගන්න පටන් ගත්තා. මගේ දීවර ඔබතුමාට මතකනේ මන්නාරමේ තිබුණ දීවර සංස්ථා ඉඩමත් ගන්න හැදුව හමුදාය. මං ඇව යුද්ධයට ඕනේ නැති ඉඩම මොකටද දැන් ඕනේ වෙන්නේ කියලා. තල්ලාඩු වල තමයි මම බොහොම අමාරුවෙන් එක බේරගත්තා. දැන් මම
තව එකක් කියන්න ඕන අපේ කුරාන් ගැන ජාතින් අතර වෛරයක් ඇති කරන ප්‍රකාශය කීපයක් අර මං කියපු සමහර ආගමික නායකයෝ කරගෙන යනවා අපේ කුරාණෙන් කොතනත් නැ අන්‍ය ආගම කට්ටිය මරන්න කියලා ඒක අසත්‍ය චෝදනාවක් ඒ සම්බන්ධව විද්‍යුත්න් සභාව අපේ ජම්මියතුල් උලමා අර යුද්ධ කාලයක් තිබුණා මදිනාවල අවුරුදු 13ක් අපේ නබිතුමා මක්කාවල තමයි හිටියේ ඒ කාලේ කිසිම යුද්ධයක් තිබුණේ නැහැ එතුමා මදිනා ගියාට පසුව ඒක මුස්ලිම් රාජ්‍ය රාජ්‍යයක් විදිහට මදිනාව තිබුණකොට මක්කාව ඉඳලා එතුමාලට ගහන්න යනකොටත් එයා උපරිම මාංශ වුණා සාමකාමික ගිනිසුමක් කස කරන උපරිම යුද්ධයකට යන්න නැතු වෙන්න තමයි එතුමා උපරිම මහන්සි වුණේ ඒ කාලයේ එයාලා සාමකාමික ගිනිසුමත් කඩා කප්පල් කරගෙන එන වෙලාවදී තමයි යුද්ධ කීපයක් වුණා. ඒ වෙලාවදී කුරාන් එකෙන් අල්ලා නබිතුමාට එවපු මේ වචනවල මම හිතන්නේ 27ක් විතර තියෙනවා. ඒක කොතනත් කියලා නැහැ අනියාගම මිනිස්සු මරන්න කියලා නිකන් ඉන්න මේ අර පාස්කු ඉරිදා සිද්ධිය කරපු කාලකණ්ණි වැඩ කරන්න කියලා කොතනත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඉස්ලාම් විරෝධී වැඩක් ඒක වුණේ. ඒකයි මේකයි සම්බන්ධ කරගෙන අපේ රට ඇතුළ සිංහල මුස්ලිම් ජනතාව අතර සහජීවනයේ විනාශ කරන්න සමහර අය වැඩපිළිවෙලක් යොදවනවා. ඒ නිසා අර ආයත් අර මම හිතන්නේ 27ක් තියෙනවා 30ක් විතර තියෙනවා. ඒ සම්බන්ධව ඇත්ත මීනින් තියෙන්නේ මේ එතන සිංහල භාෂාවෙන් ඔබතුමාලාට මම ඉදිරිපත් කරනවා. මේ අපේ රටේ ජීවත්වන සිංහල සමාජයට බෞද්ධ ජනතාවට අපි කියන කැමැති කවදාවත් මේ රට බෙදන්න හෝ මේ රට ඇතුළට වෙන රාජ්‍යයක් පීඨවන්න හෝ එහෙම නැත්නම් අන්‍ය ආගමකට කරදර දෙන්න හෝ අන්‍ය ආගමකට වැරදි වැර කරන්න හෝ ඉස්ලාම් ආගමේ කොතනත් කියලාත් නෑ අපි කරන්නත් නෑ අපි සහජීවනයෙන් බෞද්ධ හින්දු කතෝලික මුස්ලිම් ජනතාව අපි ඔක්කොම එකතු වෙලා අපි සහජීවනයෙන් අපි රට ඇතුළ තියෙන නීතිය පිළි අරගෙන අපි ජීවත් වෙන්න තමයි ආශාවෙන් අපි ඉන්නේ අපේ මව් රට මේ රට රැක ගන්න ඕන අපි ආරක්ෂා කර ගන්න ඕන අපේ රට අපි මේ රටට ආදරේ අපි ඒ නිසා අපි සෞදි අරේබියාව තියෙන කල්චර් එක මෙහෙට ගෙන්න ඕන කියලා එහෙම නැත්නම් එහෙ තියෙන නීතිය මෙහෙන් ගෙනියන්න ඕන කියලා අපි කවදාවත් කියන්නේ නැත්නම් එහෙම කියනවා නම් ඒක වැරදි ඉස්ලාම් ආගම හැටියට අපි ඒ රටේ තියෙන නීතිය මේ ඉටු කරන කියලා කියනවා කියන්නේ ඉස්ලාම් ආගමෙන් නෑ ඉස්ලාම් ආගමෙන් කියලා තියෙන පළවෙනි එක අපේ රට තුළ තියෙන නීතියට කරු කරන්න කියලා මේ ඒ නිසා තමයි අපි කන්ස්ටිටියුෂන් තමයි අපි අපේ කුරාන් නබිතුමා එකෙන් කියලා තියෙන්නේ අපේ කන්ස්ටිටියුෂන්ට කරු කරන්න කියලා කන්ස්ටිටියුෂන් ඇතුළත කන්ස්ටිටියුෂන් එකට පිට ආණ්ඩු පිටවල උදව් එයාලා උදව් ඉල්ලපු නිසා තමයි කන්ස්ටිටියුෂන් පිට උදව් ඉල්ලපු නිසා තමයි අපිට උදව් කරන්න බැරි වුණේ කන්ස්ටිටියුෂන් අපි ඇත්ත මුස්ලිම් නිසා තමයි මේ ආණ්ඩුවට මම අපිට ඇවිල්ලා උදව් කරන්න බෑ ඒ අපි ඉස්ලාම් ආගමෙන් කියලා දෙනවා කන්ස්ටිටියුෂන් එකෙන් පිට යන්න බෑ කියලා ඊයේ පෙරේදා මූණ වහන කට්ටියට මූණ වහන්න එපා කියලා නීතියක් ආණ්ඩුව ගෙනාම සියලු දෙනාම ඒක පිළිගත්තා අපේ ආගමික නායකයෝ ඔක්කොමලා පිළිගත්තා රටේ නීතියට අපි ගරු කරනවා අපි ඉස්ලාම් ආගමෙන් ඒකයි කියලා තියෙන්නේ ඒ නිසා මම මෙතන කියන්න කැමති වැරදි මතය සිංහල සමාජය අතර ගෙනියන්න එපා මුස්ලිම් සිංහල දෙමළ අපි ඔක්කොම එකට එක පවුල් වශයෙන් ජීවත් වුණොත් විතරයි මේ රටේ අපිට බේරෙන්නත් පුළුවන් අපේ රට දියුණු කරන්නත් පුළුවන් ආර්ථිකය ඇති කරන්නත් පුළුවන් මේ වගේ ISIS ත්‍රස්තවාදී කල්ලි රට ඇතුළට ආයේ එන්න නැතුව වළකන්නත් පුළුවන් කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම ඔබතුමා අවධානය යොමු කරන්න වේ දැන් මේ කමිටුවේදීම එළිදරව් වුණා ඉස්ලාම් උගන්නන ඉස්ලාමයේ සම්බන්ධ අධ්‍යාපන ප්‍රකාශනවල අපේ පාසල් අධ්‍යාපනය ඇතුළේ ආගම ඇරගියාට පස්සේ මරණ දඬුවම දෙන්න ඕන කියන එක පිළිබඳව අසු ගණන් වල ඉඳලා පෙළ පොත්වල සටහන් කරලා තියෙනවා. එතකොට මේ පොඩි ළමයින්ට උගන්වන්නේ ආගම සම්බන්ධයෙන් නෙවෙයි කරුණ නම් අපිට ඔබතුමා කියන ඔය ජාතික සමගි හදන්න සැලකිත බාධාවක් වෙනවා. ඒ සම්බන්ධව අධ්‍යාපන ඇමතිවරයාත් කමිටුවක් පත් කරලා තියෙනවා. මම අපේ විද්‍යුත්න් සංගමෙන් අහනකොට යාළුවා එයා පරණ පොතේ නම් එහෙම තිබුණා කියලා. ඒක දැන් නෑ ඒක. ප්‍රශ්නය මට තියෙන්නේ ඔබතුමාලා හොඳට මේ සිංහල කට්ටියට සහ ද්‍රවිඩ අයට මමත් කුරාණය කියවුවා ඒකයි කුරාණයේ තියෙන ධර්මය අපේ බෞද්ධ ධර්මයේ යන ක්‍රමේ වෙනස විතරයි තියෙන්නේ සම්පූර්ණ සාමය පිළිබඳව නමුත් මදීනාවලට ගියාට පස්සේ ඔබතුමාලගේ නබිනායකතුමාට මුණ දෙන්නට සිදු වුණු යුදමේ තත්ත්වය තුළ කරපු යම් ප්‍රකාශන තියෙනවා කුරාණයේ ඒක ඔබතුමාලගේ ඔය මෞලවීලාට කියන්න
පැහැදිලි කරලා ඒ මොන තත්වයන් යටතේදී මෙවැනි දෙයක් කරන්නට සිදු වුණේ කියලා. හරි? දැන් මහත්මා ගාන්ධි කියනවා when there is a coward and a communist, I always respect the communist more than the coward. ඒ සාමය පිළිබඳ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ මිනිහෙක් මහත්මා ගාන්ධි. හොඳේ බියසුළු ගමයි කොමියුනිස්ට් වාදයයි ගත්තාම මම කොමියුනිස්ට් වාදයට ප්‍රිය කරමි. මොකද ඔහුට ප්‍රතිපත්තියක් තිබුණා. ඒ ප්‍රතිපත්තියට තමයි ඔහු සටන් කරන්නේ. තේරෙනවද? ඒ නිසා ඔබතුමාලා පැහැදිලිව මේ මුස්ලිම් ධර්මයේ පිළිබඳව මේක තමයි අරගෙන අපේ ජාතිවාදීන් ආගම්වාදීන් ගහන්න හදන්නේ. ඒ තත්වයන්ට කරපු කෑල්ලක් එළියට අරගෙන. ඔබතුමාලා කියන්නේ ඔබතුමාලාගේ නායකින්ට ආගමික නායකින්ට අපිටත් වඩා හොඳට දන්නවනේ. ඒ අයට කියන්න මදිනාවලදී ඔබතුමාගේ නබිනායකතුමාට මූණ දෙන්නට සිදුණු යුදමය තත්ත්වය මදිනාව ආරක්ෂා කිරීමට සිදුණු තත්ත්වය රට එතකොට අන්න එතෙන්දි කළ මේ ප්‍රකාශ කරේ කොයි තත්ත්වයන් යටද ඒ තත්ත්වයන් පවා උන්වහන්සේ කියනවා මෙන්න මේකයි කියලා තත්ත්වය හරිද පැහැදිලිව ඒකේ ස්පෙසිෆිකේෂන්ස් කියනවා මෙන්න මේ ලිමිටඩ් මේ වලට ඉතින් ඒක පහදලි කරන්න ඕක තමයි අරගෙන ඔය ගහන්නේ මේ කුරානේ මරන්නේ තිබුණා ඉතින් ඒක එක්කව වෙනවා ISIS Al-Qaeda Taliban කටිය කරන එකට ඒක අනිවාර්යෙන් කරන්න ඇමතුමයි ඇමතුමා මේ ප්‍රශ්නේ මම අහන්නේ ඔබතුමා මෞබිම ගැන සංහිඳියා ගැන ලැබිව කතා කරපු නිසා මම පිළිගන්නා මේ රටේ මොන ආගම් ප්‍රධාන Hindu Muslim සිංහල අයගේ ඔක්කොගෙම ඉතා සුන්දර සංස්කෘතියක් තියෙනවා කියලා අනන්‍යතාවයක් තියෙනවා කියලා මේ මෑතකදී කාදිනල්තුමා ප්‍රකාශයක් කරලා තිබුණා මේ රටේ නොයෙක් ආගම් අදහන හිටියත් මේ රටේ සංස්කෘතිය කල්චර් එක ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ දර්ශනයට අදාළව කියලා ඔබතුමා ඒ ගැන යම්කිසි මතයක් ප්‍රකාශ කරන්න ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ එතුමාගේ ප්‍රකාශය මම ஏற்றுக்கொள்கின்ற சொல் பிளிகண்ணோ மேடம் குத்தினோ சாபத்து அர விஸ்வாச பாகிய தியா கருணு துணக் தவ தியா மாய வாஹன்ன டட்டக் காரா தாம அபி ஏத்துவன் ஏ அஹபு நதி கருணு துணக் தியா பிரகாசியக் கரன முஸ்லிம் ஆகமினுவேன் லோகே யுத்த கரா கிறிஸ்தியானி ஆகமினுவேன் லோகே யுத்த கரா கிறிஸ்து யுத்த බෞද්ධ දර්ශනය වෙනුවෙන් කොහෙවත් ලෝකෙ යුද්ධ කරේ නැහැ. මේ රටේ විතරයි එහෙම එකක් දැන් ආරම්භ වෙලා තියෙන්නේ. විශ්වාස බංගේ තියෙන ප්‍රශ්න නොකරපු කරුණු තුනක් තියෙනවා. ඔබතුමානේ කොලේ උත්තර දීලා තියෙන අයවට මම හිතන්නේ රෙකෝඩ් කරන්න අපි ඒ ඉතුරු කරුණුත් ගන්න ඕනේ. එකක් තියෙනවා අර ඉබ්‍රාහිම්ගේ කම්හලේ සේවකයෝ අල්ලගෙන ගිහිල්ලා පොලිසියෙන් නිදාස් කරේ දේශපාලන බලපෑමක් මත කියලා හිතනවා. කියලා විශ්වාස භංගයක දැම්මේ ඒ ඔබතුමාගේ බලපෑමකුත් තිබුණා කියලා වගේ පෙන්වන්න වෙන්න ඇති. ඒ ගැන ඔබතුමාගේ මතය ප්‍රකාශ කරන්න. ඒ කම්මලේ තරංගොඩ කට පිරිසක් නිදාස් කිරීම සඳහා කවුරුත් මට කතා කරුවත් නැහැ. මං කාටත් කතා කරලත් නැහැ. ඒවා උසාවියෙන් වෙච්ච දෙයක් කියලා මම මාධ්‍යෙන් තමයි දැනගත්තේ. ඒකට මට කිසිම සම්බන්ධයක් නැහැ ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ඔබතුමා ආශ්‍රය කරන පොළ ඇලවිලා තියෙන්නේ මෞලවි තුමෙක් මෙම ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලා තියෙනවා කියලා ප්‍රශ්නයක් තියෙනවා විශ්වාස භංගේ ඒ වගේ යම් කිසි දෙයක් ඇති වෙලා තියෙනවද ඒ වගේ මෞලවි ඔබතුමාගේ උපදේශකෙක් හැටියට සිටින මෞලවි තුමෙක් ඒ වගේ මෞලවි කෙනෙක් මගේ සම්බන්ධ වෙලා නැහැ කිසිම මෞලවික් මගේ උපදේශකට නැහැ නමුත් ඒක මෞලවි අත්තරංගට අරගෙන තියෙනවා යා මගේ සම්බන්ධක ලේකම් මගේ උපදේශක කියලා විගළු මෙන්ෂන් කරලා තියෙන එකනා ගිය ප්‍රාදේශභා ඡන්දයේදී එතුමාගේ ප්‍රකාශය මම මෙතන පෙන්නන්නම් සංවර්ධනයේ සිදු කිරීමේ දීපක්ෂ වේදයකින් තොරව එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම දේශපාලඥයන්ගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා
වවුනියාවේදී අද පැවති ජන හමුවකමතෙන් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකීන් ප්‍රවර්ධනය කිරීමේ ජන හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නගරයේදී අද පැවතුණා. දැන් සල්ලි දීලා අපේ දුප්පත් පිළියෙට ඡන්ද ඉල්ලගන්න බලනවා. ගරු ජනාධිපතිනේ මේ බලන්න කොච්චර අනාතේල ඉන්නවද මෙතන යුද්ධවලින් නැති වෙලා ඔබතුමාව විශ්වාස කරලා මෙතනට ඇවිල්ලා ඉන්නවා කරුණා කරලා අපි ඉල්ලා සිටිනා. අපි ඉස්සර ගෙදර වෙන ජීවිතුණාය දැන් ගෙදර නොකා ඉන්නවා. මිනිස්සුන් විශාල බලියුතින් කියනවා අපිට ඡන්ද දුන්නු තමයි ගෙදර දරවල් කියලා. එහෙම කියන්න බෑනේ. ඒ ආදරේ ආද මෙහෙ ඉන්න පුළුවන් හද අලියවට යන්න පුළුවන්. දැන් කරක් බාගන්නත්තේ අරගෙන තියන්නේ ඒ මෞලවි මගේ උපදේශය කියලා දාන එකෙන් සාධාරණයක් තියෙනද කියලා අහන්න ඕනේ. ඒකයි මම කියන්නේ එතුමා මගේ උපදේශය කියලා දාලා මේ චෝදනාවක එල්ල කරලා තියෙන්නේ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවගේ වේදිකාවේ ඉන්නේ. ගේ ප්‍රාදේශීය වා ඡන්දයේදී එතුමාගේ ප්‍රකාශය තමයි මේක. ඊළඟට එමතුමා පාස්කු ඉරුදුල සස්වාදී පාර සම්බන්ධ විමර්ශනයන්ට අමාත්‍යවරයා විසින් අනිසි බලපෑම් කරන බවට ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතුව ඇත. පාස්කු ඉරුදුල ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අමාත්‍යවරයා විසින් අනිසි බලපෑම් කරන බවට ආරක්ෂක හමුදා සහ පොලිසිය නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතුව ඇත. ඒ ගැන මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? මට විරුද්ධව පොලිසිය හෝ හමුදාව හෝ එනත්තා ආරක්ෂක අංශයේ අද වෙනතුරු කිසිම ත්‍රස්තවාදීත් එක්ක සම්බන්ධයි කියලා කියලා නැහැ. ඒ වගේ චෝදනාවක් එල්ල කරන්නේ අදාළ මං කියපු අර දවස 52 කාලයේදී මාව ආරාධනා කරලා මගේ පක්ෂයේ උදව් ඉල්ලපු අර මන්ත්‍රීවරයා එම නැත්තං යාත් එක ඉන්න සමහර මන්ත්‍රි පිරිස විතරයි මට විරුද්ධව මේ ත්‍රස්තවාදී චෝදනාව එල්ල කරේ. ඒ වගේම විට විට පුන පුනා සමහර මාධ්‍ය මේ වගේ බොරු චෝදනාවක් එල්ල කරා. ඒ හරහා තමයි මේ වගේ වේදනාවෙන් මම කියන්න ඕන විශ්වාසම යෝජනාව ඉදිරිපත් කරාට පසුව මුළු ලංකාවම සිංහල ගම්වල මගේ පින්දුරු එක්ක බැනර එකක් ගහලා තිබුණා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙච්ච රිෂාඩ් බතුල්දීන්ට විරුද්ධ පක්ෂව ඡන්ද දීලා ගමට එන්න එපා කියලා හැම ලංකාවම හැම ගමටම ඒ වගේ බැනර් ගහලා තිබුණා. ඒ වගේ වැඩක් කරේ කරපු අය තමයි මාව ත්‍රස්තවාදී පත්‍රයට තල්ලු කරන්න උපරිම ට්‍රයි කරා. 1983 කාලයේදී ත්‍රස්තවාදය දෙමළ ත්‍රස්තවාදය ආරම්භ වෙච්ච කාලයේදී දේශපාලකයෝ ඒ කාලේ හැම එකනාම ඒ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලා හිටියත් නැහැ, උදව් කරුවත් නැහැ. ඒ ඔක්කොම රටෙන් පැන එළවලා ඒ කාලය ඒ ඩෙමොක්‍රටි සයිඩ් එකේ හිටිය දේශපාලකයෝටත් ඒ දේශපාලන කරන්න ඉඩ දුන්නේ නැහැ. අපි කියන්නේ මම වගේ මම මේ ත්‍රස්තවාදීන් වෙඩිය බටකාපු පුද්ගලයා මම තමයි මම කියන්න කැමති. මම කවදාවත් මේ ත්‍රස්තවාදවලට ඉඩ දෙන්නත් නැහැ, උදව් කරන්නත් නැහැ. මගේ ජීවිත කාලේ මම එහෙම කවදාවත් කරන්නත් නැහැ. මා වගේ එකෙනෙක්ව මේ වගේ ත්‍රස්තවාදයට සම්බන්ධ කරමින් බොරු චෝදනාවක් එල්ල කරමින් තමුන්ගේ දේශපාලන වාසි නිසා එහෙම නැත්නම් තමුන්ගේ අනාගත ඡන්දේ දිනන්න ඕන නිසා එහෙම නැත්නම් ගිය ඒ අර අවස්ථාවදී ඔක්තෝබර් 26 වෙනිදා මම උදව් කරවුව නැහැ කියලා ඒ කාරණේ උඩ මේම කරනවා කියන්නේ මේ රටට කරන හානියක් ඒක. ඒ නිසා මම මේ වෙලාවදී කියන්න කැමති වාක්‍යෙම කියන්න කැමති මේ ත්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් මට නැහැ. මම සම්බන්ධ නැහැ සමහර මතය කර තිබුණා. ඊළඟට විශ්වාස භංගයේ තියෙන අන්තිම කාරණාව ත්‍රස්තවාදීන් සහ අමාත්‍යවරයා අතර ප්‍රබල සම්බන්ධයක් ඇති බවට මතුවන සැකය පැහැදිලිව තහවුරුව තිබියදී අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට පොලිසිය මෙතෙක් අසමත් වීමෙන් එතුමා අමාත්‍ය ධූරය දැරිය විමර්ශන කටයුතු සඳහා බාධාවක් බව පෙනී යනවා කියලා තියෙනවා. එතුමා ඒකෙන් අස්වැලා තියෙනවා දැනට. දැන් මම ඉල්ලා අස්සුණා ඕන පරීක්ෂණයක් කරන්න පුළුවන්. එයාලා එහෙම හිතනවා නම් මම අමාත්‍ය ධූරේ ඉන්නේ එක තමයි පරීක්ෂණයට බාධාවක් කියලා හිතනවා නම් එයාලා දැන් මම එමෙති නෑ. ඕන වෙලාවට අපි පරීක්ෂණ වලට උදව් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔබතුමා අපරාධී පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මොන හරි අට උත්තරයක් දුන්නද? මට එන්න කියලා තියෙනවා, අද එන්න කියලා තිබුණා.
මම දාපු මම පමිල්ලකර අර SB දිසානායක මන්ත්‍රීවරයාටයි විමල් වීරමංස මන්ත්‍රීවරයා සතොසර වාහන පාවිච්චි කරා කියලා කියපුවකට විරුද්ධව මම පරීක්ෂණ කරන්න කියලා මම ඒවපු ලියුමට පැමිණිලීම සඳහා මගෙන් කට උතර ගන්න ඕන කියලා අද උදේ එන්න කියලා තිබුණා. මම වෙන දවසක් ඉල්ලලා තියෙනවා. මම හිතන්නේ සඳුදා ඉල්ලලා දෙන්න යනවා. දැන් ඔබතුමාගේ පොදුවේ කියනකොට කියන්න හැදුවා මේ මම කියනවා. මේ බොහෝ චෝදනා එල්ල වෙන්නේ ඔක්තෝබර් 26 වෙනිදා ඒ කණ්ඩායම උදව් නොකරපු නිසා සහ පහුගිය ජනාධිපතිවරණයේදී එයට උදව් නොකරපු නිසා කියලා. වර්තමාන ඔබතුමා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට හිටියේ. නමුත් ඉතින් පළාත් පාලන මට්ටමේදී ඔබතුමාලා සමහර ආයතන බලය පිහිටවන්න සහාය දීලා තියෙනව නේද ඔය කණ්ඩායමටම? ඔව් කුලියාපිටියේ ප්‍රාදේශ සභාව අපේ පක්ෂයේත් එකතු වෙලා පොටුවත් එක ආණ්ඩු පිටවන්න උදව් කරා.